वाहन पदवन्न उप सितनवान एवकेम वाहन पदवनवान दरटमान कोहमद यान त्रुवली वेरकी मार्गे जीवित काले पुरा दावने करने के लापि वटिना कारणों टिका अपि अद सागच्चा करू एक यानी महामार्ग वल पावतिन थदबदे अत्तेक्क वाहन थदबदे अत्तेक्क तमं पाविच्च करन वाहने ඉතම් වටිනා වෙන්න පුළුවන් ඒ වගේම මාර්ගයේ ගමන් කරන පුද්ගලයෝ සෑහෙන ප්‍රමාණයක් ඉන්න පුළුවන් ඔවුන් විවිධ අවස්ථාවන් සඳහා ගමන් කරනවා වෙන්න පුළුවන් ඔවුන්ගේ ජීවිත වේරාගෙන කොහොමද වාහනය ධාවනය කරලා සමාගයේ තාමත් වටිනා වාහනය ආරක්ෂා කරගනිමින් රථ වාහන පදින්නේ කොහොමද රථ වාහන ගමන් කරවන්නේ කොහොමද කියලා විශේෂ කරුණු ටිකක් ඔබ දැනගත යුතුම කරුණු ටිකක් තමයි අපි අද සාකච්ඡා කරන්නේ ඒ කරුණු ඇත්තමයි ඔබට ගොඩාක් වටිනවා මොකද ඔබ රියපැදෙව්වත් ඔබට රියපැදවීමේදී සිදුවන අනතුරු බොහෝ විට තමන්ගේ වටිනා වාහනයට ඉතාමත්ම අනතුරුදායක දේවල් සිදු වෙන්න පුළුවන් ඒ වගේම තමාගේ වාහනේ අන් අයට ජීවිත හානි පවා සිදු වෙලා මිනි මරුවෙකුගේ තත්ත්වය උදා වෙන්න පුළුවන් තමාට ඒ තත්ත්වයට පැහැර වෙලා සීරීමක්වත් නැතුව තමාගේ වාහනේ කොහොමද දහවණේ කරන්නේ කියන එක ගැන අධ්‍යාපනයක් ඔබට ලබා දෙනවා බොහෝ විට අඩුයි. ඉතින් මේ අධ්‍යාපනය රියපැදවීමේ අධ්‍යාපනය රියපැදවීමේ ශික්ෂණය ලබා දීම තමයි අද අපි සාකච්ඡා කරන්නේ. ඉතින් මේ ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතුයි. මොකද තමන් පාවිච්චි කරන වාහනයත් රැකගෙන එහි ගමන් කරන ඇතුලේ වාහනේ ඇතුලේ සිටින අයගේ ජීවිත ආරක්ෂා කරගනිමින් මාර්ගයේ සිටින අයගේ ජීවිත ආරක්ෂා කරගනිමින් ධාවනය කිරීම තමයි ඔබට ඇත්තමයි සතුටුදායකම ප්‍රිය ධාවනයක් කිරීමේ හැකියාව ලැබෙන්නේ. මොකද ඔබ ප්‍රිය පැදවීමේ බලපත්‍රයක් ගත දාසිට තමාගේ ජීවිත කාලයේ පුරාවටම ඔබ ප්‍රිය පැදවීමක් සිදු කරනවා. සාමාන්‍ය ඔබට මෝටර් සයිකලයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔබ පාවිච්චි කරන රථ වාහනයක් වෙන්නත් පුළුවන්. ඉතාමත්ම ආරක්ෂාකාරීව ධාවනය කිරීම ඔබගේ යුතුකම. ඉතින් ඒ සඳහා ඔබ දැනගත යුතු විශේෂ කරුණු සෑහෙන ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් අපි දැන් කතා කරොත් කොටින්ම සාමාන්‍ය වාහනයක් ධාවනය වෙන විට එම වාහනය ධාවනය වෙන වේගයකින්ම ඒ වාහනය ඇතුලේ සිටින පුද්ගලයොත් ඉදිරියට ඇදී යනවා. ඉතින් බොහෝ අවස්ථාවලදී ඔබ දැනගත යුතුයි බොහෝ විට මේ තල්ලුවීම ඔබ තිරිංග තද කිරීමේදී එහෙම නැත්නම් හදිස්සි අවස්ථාවකදී නවත්තාගෙන යෑමේදී ඔබ ඉදිරියට ඇදීමක් සිදු වෙනවා. ඉතින් මේ සඳහා ඔබට වාහන නිෂ්පාදකයන් විසින්ම කාලාන්තරයක් තිස්සේ හඳුන්වා තිබෙනවා සීට් බෙල්ට් එක. ඉතින් මේ සීට් බෙල්ට් එක පැළඳවීම ප්‍රධානයි. ඉතින් වාහනයකදී සීට් බෙල්ට් එකක් පැළඳවීම ඔබගේ ආරක්ෂිතභාවයට හේතුවක් වෙනවා අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ඉදිරියට ඇදී යාමෙන් ඔබට වෙන අනතුරු බොහොමයක් වළකා ගන්න පුළුවන්. අපි දැකලා තියෙනවා වාහන වලින් ඇදලා ගිහිල්ලා වින් ස්ක්‍රීන් එකේ වදිනවා තිරිංග තද කිරීමේදී. එහෙම නැත්නම් ඇතුළෙම වාහනය ඇතුළේ අනතුරු වලට ලක් වෙනවා. ඉතින් ඒ බොහෝ දුරට වළකා ගන්න පුළුවන් මේ සීට් බෙල්ට් පැළඳීම. ඉතින් ඒ වගේම මේ පුඩා දරුවන්ට නම් මේ සීට් බෙල්ට් කියන එක බොහෝ දුරට යෝග්‍ය නැහැ. නමුත් ඔවුන් සඳහා වෙළඳ පොලේ තියෙනවා පුරාදරුවන් සඳහා සීට් බෙල්ට් ඒවා මිලදී අරගෙන ඔබේ වාහනේ සවි කර ගැනීමෙන් ඔබේ කුඩාදරුවන්ගේ ආරක්ෂිත බව සලසා ගන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදී ඔබට පුළුවන් මේ ඇම්බලේම රතවාහන සම්බන්ධයෙන් යොදා ගන්න නොයෙකුත් උපකරණ ආරක්ෂාව සඳහා යොදා ගැනීමේ හැකියාව මෙහිදී තිබෙනවා. ඉතින් බොහෝ දුරට දරුවන් රැගෙන යනවන ප්‍රථමයෙන්ම ඔබ ඔවුන් ඉදිරි අසුන්වල ගෙන යාමෙන් වලකින් ලෙස තමයි අපිට දෙන්න පුළුවන්. ඒ වගේම වාහන පිළිබඳ විශේෂඥයින් සඳහන් කරන්නේ පුරා දරුවන් ඉදිරි අසුන්වල රැගෙන නොවන ලෙසයි. ඉතින් අපි ගත්තොත් එහෙම වර්ෂයකට සාමාන්‍ය වර්ෂයකට ලෝකයේ ලක්ෂයක් පමණ ප්‍රමාණයක් පුද්ගලයන් ඒ වගේම ඒ හා සමාන පුද්ගලින් සංඛ්‍යාව
ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ආබාධිත තත්ත්වයට පත් වෙලා කවදාවත් ප්‍රිය පැදවීමේ හැකියාව ලැබෙන්නේ නැති තත්ත්වයක් උදා වෙනවා. ඉතින් අපි මේ අවස්ථාවේදී අපි කතා කරන්න ඕනේ මේ අනුතුරු වළක්වා ගන්න. එහෙම නැත්නම් එදිනදා වෙන අනුතුරු වලින් කොහොමද වෙලකින් සිටින්න ඔබ වාහනේ භාවිතා කරන්න ඕනේ. ඉතින් සාමාන්‍ය වාහනයකට පුළුවන් ඉබරුවෙකු වෙන්න. ඉතින් ඒ තත්ත්වෙන් වැළකීලා ඔබගේ වාහනේ අමක ගමන් කරන අයගේ ආරක්ෂාවට මේ විශේෂ කරුණු මෙය ලබා ගැනීමට ඔබ මේ වීඩියෝ නරඹීමේ අනිවාර්යයි. ඉතින් සෙට් ප්ලස් YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න. ඔබට මෙතෙක් ක්‍රියාපදෙව්වට ඔබ මේ කරුණු පිළිබඳව අවධානය යොමු කරේ නැත්නම් අදම මේ කරුණු ඉදිරියට බලලා මේ කරුණු පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන්න. ඉතින් ඔබ වාහනයක් මුලින් අපි කරුණු වශයෙන් ගමු. මුලින්ම පළවෙනි කරුණ ලෙස ඔබේ වාහනයට ඔබේ පවුලේ අයෙකුට මේ ආදරෙන් සලකීම තමයි ඔබගේ තියෙන ප්‍රථම කාර්ය වෙන්නේ. කියන්නේ ඔබගේ වාහනයට ඔබගේ පවුලේ සමාජිකයෙක් වගේ ඔබ එය ආදරෙන් සලකන්න ඕනේ. ඒ වගේම ඔබ වාහනය අතට ගන්න විට ඔබට දැනෙන්න ඕනේ මෙය බොහෝ දුරට පාලනය කරගැනීමට හැකි නමුත් පාලනය කරන මේ අවස්ථා ඇතිවිය හැකි සාමාන්‍ය අස්සෙක් වගේ සතෙක්ගේ ගමන් පිටුපිට ගලා යන ආකාරයෙන් ඔබට දැනෙන්න ඕනේ මේ ආරක්ෂාවක් වගේ සැහැල්ලුවක් තිබෙන බව ඔබ වටහා ගන්න ඕනේ. ඒ වගේම මේ වාහන තුන්වෙනි කරුණ විදිහට අපි සලකන්න පුළුවන් වාහන ණයට වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ වාහන පැදවීමේදී එම වාහන යම් කිසි මට්ටමකට ඒ කියන්නේ ස්ටාර්ට් වෙන්නේ නැත්නම් ඒ කියන්නේ පණ ගන්නවට වගේ නොහැකියාවක් තියෙනවා නම් ඔබ වාහනය පදවාගෙන මහපකට ගෙනියන්න එපා. ඒ වගේම ප්‍රියේ තිරින්ග නිවරිද්දයි පරීක්ෂා කරන්න ඕනේ ඔබ මෙම කරුණු යටතේ. ඒ වගේම වැරදි තිරින්ග නිසා වැඩිපුර අඟල් දෙකක් ඉදිරියට යනවා නම් ඒකේ රටේකට අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් තිරින්ග නිවැරදිව වැඩ කරේ නැත්නම්. ඒ කියන්නේ තිරින්ග හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඔබගේ රටේට පුළුවන් යම් කිසිෙකු මරා දැමීමට ඔබත් තවුනේ. ඒ කාර්යය ඒත් තිරින්ග විශේෂයෙන් හොඳට වෙනවා කියන බලන්න. ඒ වගේම ටයර් වල මුලන් අවශ්‍ය තරම් තිබීම ආරක්ෂාව සඳහා ඉතා වැදගත්. ඒ කියන්නේ නිතර නිතර බ්‍රේක් කෝයිල් ගැන බලන්න. विशेष එතකොට ඒ වාහනවල ටයරවල සුළං ගසන විට ප්‍රමාණයට අඩුවෙන් හෝ වැඩියෙන් හෝ ගහන්න හොඳ නැහැ කියලා ඔබ වග බලා ගන්න ඕනේ. අවශ්‍ය ප්‍රවිතියක් තියෙනවා සමහර ඉස්සරහට 35 කියනවා ඉස්සරහට 40 කියනවා සුළං ප්‍රමාණය. එතකොට ඒ ප්‍රමාණය පිටිපස්ස ටයරවලට එන්නත් පුළුවන්. ඒ සඳහා වාහනයට අනුව වෙනස් වෙනවා. ඉතින් ඔබ වාහනයට අවශ්‍ය කරන උළං ප්‍රමාණය නිතිපත් සතිපත වාහනේ භාවිත කරන්න ඕනේ. ඒ වගේම තමයි ප්‍රධානම කාරණයක් තමයි සෑම විටම කුඩා දරුවන් පසුපස ආසනෙට යවන්න. දරුවල් ඒ වගේම මුදින් පැසියෙද්දී බලන්න ඕනේ. බඩු මුට්ටු මගින් හිගරේ නොවන විදියට තබා ගන්න ඕනේ. ඒකට ඩිකිය තියෙනවා. ඩිකිය ප්‍රයෝජනෙට අරගෙන මේ බඩු ලස්සනට අසුරලා වාහනේ නිස්සෙස් තබා ගන්න ඕනේ. එතකොට බ්‍රේක් දරුව කුඩා දරුවන් කාර්යය අනිකරලා දාලා යන්නේ. ඒක විශේෂයෙන් මතක තියාගන්න. එතකොට ඒ යනවනම් හෑන්ඩ් බ්‍රේක් යොදලා යතුරු ඉවතට අර ගන්න ඕනේ. දරුවන් වාහනේ සිටින්නේ නම් වීදුරු වහන්න එපා. අන්න
එක ප්‍රධාන. ඔබ මේ ගැන හිතුවද? දරුව වාහනේ ඇතුලේ ඉන්නවනම් කිසිවිටකත් වීදුරු වසන්න එපා. වාහනේ නොක් කරන්න එපා. දාලා යන්න එපා දරුව ඇතුලේ. ඒ වගේම කුඩා දරුවන්ට වාහනේ යතුරු අතපත ගෑමට ඉඩ නොලැබෙන්නට වග බලා ගන්නත් ඕන. බොහෝ විට මේකෙන් අනතුරු වළක්වා ගන්න හේතු වෙනවා. ඒ වගේම තවත් විශේෂ කාරණයක් ගැන අපි බලමු සම්පූර්ණයෙන්. ඒ කරුණ තමයි මනා දක්ෂතාවයේ සහිත ඔබ රියදුරු බලපත්‍රයන් ලබා තිබෙනවාට සැකයක් නැහැ. හැබැයි රාත්‍රී කාලයේ වර්ෂා කාලයේ අඳුපල්ලම් සහිත මාර්ගවල නගර මැදි ප්‍රිය ධාවනය කර පදවාගෙන යන විට තවදුරටත් ඔබ සෑම විටම පරිචයක් ලැබිය යුතුයි. මොකද මාර්ග වෙනස් වෙන සුළුයි. ඒ වගේම දේශගුණයේ කාලගුණයේ බලපාන ඒ අනුව ඔබ කොපමණ දක්ෂයෙක් වුණත් වාහනයට මේ පාරේ යන විට කිසි සැලකිල්ලක් දැක්වීම සිදු කළ යුතුයි. අනවශ්‍ය වේගයකින් ධාවනය නොකර තමාට ගැළපෙන වේගයකින් ධාවනය කිරීම විශේෂයි. තවත් කරුණක් බලමු. ඔබ දන්නා මාර්ග නීති. එතකොට ඔබ දන්නවද මාර්ග නීති? ඒවා සංඥා. එම සංඥා කිසි වෙලාවට ඔබ භාවිත කරන්න පිළිපදින්නෝනේ විශේෂයෙන් මාර්ග සංඥා. ඒ පිළිබඳව ඔබ විශේෂයෙන් නිපුණතාවයක් දැක්විය යුතුයි. ඒ ගැන අවධානයක් දැක්විය යුතුයි. ඔබට පුළුවන් ඉස්සරහින් පාර හරහා මාරු වෙන ස්ථානයක් වෙන්න පුළුවන්. දැන් මේ වගේ කුඩා සතුන් පාර මාරු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවල ඔබට සිලෙස අනුතුරු වලින් වැළක්වෙලා ගමන් කිරීමට සතුටින් ගමන් කිරීම සඳහා මාර්ග සංඥා සිලෙස අවධානය යොමු කරන්න ඕනේ. ඉදිරියෙන් පාර මාරු වෙන ස්ථානයක් තියෙන්න පුළුවන්. එම ස්ථානවලින් බොහෝ දුරට කට්ටිය මාරු වෙන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවලදී තමා එම සංඥාවල මාර්ග සංඥාවලට කිසිලෙස අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් අපි තවත් ගත්තහම ආරක්ෂාකාරී රියදුරා සෑම විටම සම්පූර්ණයි සිදු කරන්න. ඒ කියන්නේ අපිට වඩා වේගයක් ලබා ගන්නේ නැහැ ආරක්ෂාකාරී රියදුරා. ඒ කියන්නේ තමාට ගැළපෙන වේගයකින් තමා සෑම විටම ගමන් කරන්නේ. එතකොට හදිස්සි අවස්ථාවක් වුණත් ඉතාමතා කටයුතු කිරීමට නොයා යුතුයි. ඒකෙන් වෙන්නේ තමන්ට අවඩක්. ඒ වගේම අනතුරක් තමා සිදු වෙන්නේ. ඒ වගේම ඔබ හිතලා තියෙනවද ඔබ ආවර්ජනය කරලා තියෙනවද අනතුරුදායක අනතුරු සිදුවන අවස්ථා? මොකද තප්පර ගානකින් තමාගේ ජීවිතයත් නැති වෙන්න පුළුවන් අන් අයගේ ජීවිතත් නැති වෙන්න පුළුවන්. ඉතින් ඔබ පොතකට හිතලා බලන්න ඔබ ආවර්ජනය කරගන්න ඕනේ අනතුරු සිද්ධ වෙන අවස්ථා පිළිබඳව. ඔබ නියපැදවීමට පෙර ඔබ දවසේ යම් වෙලාවක වාහනයට වෙලා ගොඩ වෙලා ඔබ සිතන්න මේ වගේ දේවල් වුණොත් අනතුරක් වෙනවා, මේ වගේ දේවල් සිද්ධ වුණොත් අනතුරක් නොවෙනවා. ඉතින් ඒ හින්දා කොහොමද මේ පදවන්න කියලා ඔබ ආවර්ජනය කරලා තිබෙනවා. ඔබ සිතලා තිබෙනවාද මේ විදිහට ධාවණේ වුණොත් මේ විදිහට දෙයක් වුණොත් මේ වගේ අනතුරක් සිදු වෙයි කියලා. ඉතින් ඒ පිළිබඳව අපි ඔබ වාහනයට වෙලා සිටිය යුතු කරුණ කිහිපයක් පිළිබඳව අපි සාකච්ඡා කරමු. මෙහිදී ඇත්තමයි ප්‍රධාන වශයෙන් අපි කතා කරොත් ප්‍රධාන වශයෙන්ම බලපාන කරුණක් විදිහට අංක එක විදිහට අපිට කතා කරන්නත් පුළුවන්. ඔබ සාමාන්‍ය පාරහර ප්‍රියපද වෙන විට පොලයක් පෙරලගෙන එන්න පුළුවන්. ඉතින් මේ පොලේ පිටුපස අනිවාර්යයෙන්ම දරුවෙක් එන්න පුළුවන්. ඒ මගින් ඔබට බොහෝ දුරට අනුතුක්දායක අවස්ථාවකට උපයමට සිදු වෙනවා. ඉතින් අංක දෙක විදිහට අපි කතා කරන්න පුළුවන් තවත් අවස්ථාවක් තමයි පාරේ සිටින ඔබට පුළුවන් ඔබට දකින්න ලැබෙන්න පුළුවන් බොහෝ දුරට සතෙක් පාර හරහා මාරු වෙන. ඉතින් අපි බැලුවොත් එහෙම නොයෙකුත් සතුන් බොහෝ විට අනසතුන් වෙන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය එදිනදා අපිට හම්බෙන ඔසු පාරේ ඉන්න ඒ වගේම අපිට බලන්න පුළුවන් බොහෝ දුරට පූසන්ට අමතරව අපිට හම්බෙනවා පාරේ
බල්ලෝ ඉන්නවා. ඉතින් මේ බල්ලන් වගේ ඒ සතුන්ගෙන් අපිට අනුතරක් වෙනවා කියලා හිතන්න පුළුවන්. ඉතින් ඒ සතෙක් බේරා ගැනීමට යාමේදී ඔබට කො වෙනත් අයෙකුට ඔබගේ රතේ මගින් අනුතරක් වෙන්න බොහෝ ඉඩකඩ තිබෙනවා. ඉතින් අංක අපි ගත්තොත් එහෙම අංක 3 විදිහට අපිට සැලකුවොත් එහෙම ප්‍රිය ගම්නේදී ටයර් හන टायर कै गहाना प्रत हरि पारे हरि टायर शब्द इन इन दावणी पारे हरि वाहन हरि वाहने दावे अंक हतर विद्य गुबेरिए रात्रि काले रात्रि काले दुरावण වගේ දේවල් කිරීමෙන් සමානාකාරී කිරීමෙන් ඔබට සහ අන් අයට පාක්ෂික වෙනවා ඒ වගේම අඩු වෙනවා ඒ වගේම තමයි බොහෝ කාලයක් එක දිගට වර්ෂාවක් නැතුව පායන කාලයකදී ඉන්පසු ඉබ පායන කාලයෙන් පසු යම් ප්‍රමාණයකට වැස්සක් ලැබෙනවා සුළු වැස්සක් ලැබෙන විට ආරේ ඉබෙන තෙල් මාර්ග මත වෙලා ලිස්සන යන वाहने වාහන යනායේ ජීවිතයත් නැති වෙන්න පුළුවන්. පාරේ යනායේ ජීවිත නැති වෙන්න පුළුවන්. ඒ අනුතරු පිළිබඳ ඔබට නැවත ආවර්ජනය කිරීමේ හැකියාවක් ලැබෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි ඔබට අනුතරු සිදුවෙන්නේ කියලා ඔබ වාහනය තුලට වෙලා කල්පනා කරලා සිතන්න කියලා උපදෙස් දීලා තියෙනවා. ඉතින් මේවත් ශිෂ්‍යයන් විසින් තමයි මේ රියදාවන අධ්‍යාපනයක් යටතේ තමයි ලබා දීලා තිබෙන්නේ. ඉතින් මේකෙදි ප්‍රධානම දෙයක් තමයි ආරක්ෂාකාරී වේග මට්ටමකින් ධාවනය කිරීම කියන කරුණ. ඒ පිළිබඳව ඔබ සිතුවා බලන්න ආරක්ෂාකාරී වේග මට්ටමකින් ධාවනය කිරීම. මොකක්ද මේ ආරක්ෂාකාරී වේග මට්ටමකින් ධාවනය කිරීම? ඔබට මේ ආකාරයෙන් ධාවනය කරන ඔබට කිසිදාම ඔබට අනුප්‍රක්ෂිත වෙන්නේ නැහැ. ඔබට සා මාර්ගයේ ගමන් කරන කිසිම කෙනෙකුට කරදරයක් වෙන්නේ නැහැ. ඔබගේ රියතුල සිටින අයට කරදරයක් වෙන්නේ නැහැ. ඔබගේ වටිනා වාහනේ විනාශීමට ලක් වෙන්නේ නැහැ. ඉතින් මේ ආරක්ෂාකාරී වේග මට්ටම කියන්නේ පාරේ අනිකුත් වාහන වල යන වේග මට්ටමට තමාගේ වාහනේ වේග මට්ටමද නිසිලෙස තබාගෙන යාමයි. ඒ වේග මට්ටම යෑමේදී ඔබට අධික වේගයෙන් ධාවනය කරන අය පිටපස්සේ යම් කියන එක නෙමෙයි තියෙන්නේ. සාමාන්‍ය වේග මට්ටමක් ඔබට දැනෙන්න පුළුවන් ආරක්ෂාකාරී වේග මට්ටම අනිකුත් වාහන කොම්පත ගමන් කරන ආරක්ෂාකාරී වේග මට්ටමට තමනුත් ආරක්ෂාකාරීව වේග මට්ටම රඳවා තබාගෙන වාහන අතර පරතරය තබාගෙනමින් ප්‍රිය ධාවනය කිරීම තමයි මේ ආරක්ෂාකාරී වේග මට්ටමකට
ධාවනය කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ නොයෙකුත් ආකාරයෙන් ඉස්සර කරපි අපි කියන්නේ වෙට්ටු දානවා කියලා. එහෙම කරන්නත් තාමත් සැලකිලි. මොකද කාන්තාව පදින්න පුළුවන් ක්‍රිය. එතකොට විශේෂයෙන්ම අපි කතා කරොත් කාන්තාව තමයි බොහෝ දුරට අවුරුදු 25යි ඉක්ම වූ කාන්තාවන් තමයි මාර්ගයේ නිසලසම ධාවනය කරනවා කියලා විශ්ලේෂණ වලින් දක්වලා තිබෙනවා. ඒ කියන්නේ ඔහුගේ දරුවන් සිටනවා. එතකොට දන්නවා එතකොට එම දරුවන්ගේ ආරක්ෂාව වාහනේ තුල යන දරුවන්ගේ ආරක්ෂාව. එතකොට වාහනේ පරිබාහිරව යන දරුවන්ගේ ආරක්ෂාව යන එම පදිකෙන්ගේ ආරක්ෂාව ලක් කිරීමට බොහෝතරට හැකියාව තිබ්බේ කාන්තාව. ඉතින් මේ කාන්තාව දන්නවා වාහන ආරක්ෂා කරගෙන පාර යන ආරක්ෂා කරගෙන ධාවනය කරන්න. ඉතින් ඒ අයට උදව්වක් වෙමින් තමා බොහෝ දුරට අන්නයටත් ආදර්ශයක් වෙමින් ධාවනය කිරීම තමා බොහෝ දුරට වාහන ධාවනය කිරීමේදී තමන්ගේ තියෙන සුවිශේෂ දක්ෂතාවය හා තමාට තියෙන එම ගුණාංග පෙන්වන්නේ. මොකද මිල අධික වාහනයක යන්න පුළුවන්. එම මිල අධික වාහනයෙන් යනකොට එම වාහනය තුල සිටින අයගෙත් තිබෙන සමාජයට දෙන ආදර්ශයක් ලබා දෙමින් ධාවනය කිරීම තමයි බොහෝ දුරට වාහන පිළිබඳ විශේෂඥයින් විසින් දක්වලා තිබෙන්නේ. ඔවුන් සමාජයට දක්වන ලැබුවේ එම වාහනය තුලින්ම ගම්ම්‍ය වෙන ආකාරයෙන් තමයි ධාවනය කෘතුවන්නේ. ඉතින් වාහනය ධාවනය කරනවා කියන්නේ විශේෂ පුද්ගලයෝ. ඉතින් කාන්තාවක් වෙන්න පුළුවන්. ඒ වගේම පිරිමියෙක් කෙනෙක් පුළුවන්. ඒ කවුරුණත් විශේෂයෙන් වාහනයත් එක්කගෙන පාර යන අයගේ ජීවිත ආරක්ෂා කිරීම ධාවනය කිරීම තමයි ප්‍රධානම කාර්ය වෙන්නේ. ඉතින් බොහෝ දුරට ආරක්ෂාකාරී වේග මට්ටම රඳවා ගැනීම තමයි බොහෝ දුරට ඔබගේ ඔබගේ දරුවන්ගේ වාහනය තුල යන අයගේ පාර යන අයගේ ආරක්ෂාව සලසමින් ජීවිත ආරක්ෂාව සලසමින් ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. ඉසට් ප්ලස් ශ්‍රී ලංකා YouTube channel එකේදී අපි ඔබට ගෙනාව වාහන කොහොමද වාහනයක් ධාවනය කරන්න කියලා. ඉතින් මේ වාහන ධාවනය කිරීමට වගේම සතුටින් පාර යන අයටත් කොහොමද මේ අවස්ථාව ලබා දෙමින් තමත් තමනු කරදරයටපත් නොවෙමින් වාහන ධාවනය කරන්න කියලා වැඩසටහන තමයි අපි ගෙනා ඉසේ සංජයවරුන්ගේ දැනුමක් තමයි අපි මෙතන ගෙනාවේ. එහෙනම් ඉසට් ප්ලස් ශ්‍රී ලංකා YouTube channel එක subscribe කරන්න. නැවතත් මේ වෙනම හරවත් වීඩියෝ එකකින් නැවත අපි ඔබ හමු වෙමු. ඔබට ආයුබෝවන්. Thank you.